හරි ලක්ෂයක් වටා ඇති කරන බලයකින් ඝූර්ණය තමයි මේ බලඝූර්ණය කියලා කියන්නේ. කතා කරමු බලඝූර්ණය ගැන. යම් ලක්ෂයක් වටා බලයකින් ඇති කරන ඝූර්ණය කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයගලට නෝට් එක තියෙන නිසා නෝට් එක පස්සේ කියව ගන්න. දැන් බෝඩ් එක දිහා බලා ගන්න. නෝට් එක තියෙනවා කියන්නේ ඒක පස්සේ කියව ගන්න පුළුවන්. හැබැයි අවධානය දෙන්න බෝඩ් එකට අවධානය දෙන්න. මොකද නෝට් එක අත්තිමුණ කියලා මේ පාඩම් පුළුවන් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම තියෙනවා යම් ලක්ෂයක් වටා යම් ලක්ෂයක් වටා බලයකින් ගෝර්ණය හැම වෙලාවෙම බලයකින් ගෝර්ණය කියන්නේ මොකක් හරි සලකනු ලබන ලක්ෂයක් වටා සලකනු ලබන ලක්ෂයක් වටා බලයකින් ගෝර්ණය කියන්නේ බලයක ගෝර්ණය අර්ථයක් වන්නේ එම බලයේ විශාලත්වය වැඩි කිරීම එම ලක්ෂයේ සිට බලයට ඇති ලම්බක දුර කුණෝක තමයි බලයක ගෝර්ණය කියලා කියන්නේ බලයක ගෝර්ණය කියන්නේ දැන් මෙහෙම ඒ ලක්ෂයක් තියෙනවා මෙන්න මේ විදිහට p බලයක් තියෙනවා මේ p බලයට ඒ ලක්ෂයේ ඉඳන් p බලයට තියෙන ලම්බක දුර h කියලා ගත්තොත් ඒ වටා p බලයෙන් ගෝර්ණය ගෝර්ණය විශාලත්වය වෙන්නේ බලය වැඩි කිරීම බලයට තියෙන ලම්බක දුර ඔන්නෝක තමයි ඒ ලක්ෂය වටා p බලයෙන් ගෝර්ණය කියලා කියන්නේ p වැඩි කිරීම බලය වැඩි කිරීම බලයට තියෙන ලම්බක දුර හැබැයි මේ බලය වැඩි කිරීම බලයට තියෙන ලම්බක දුර කියලා ගත්තහම ළමයි බල ගෝර්ණය කියන්නේ දෛශිකයක් මතක තියාගන්න බල ගෝර්ණය දෛශිකයක් එතකොට බල ගෝර්ණයට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා බල ගෝර්ණය දෛශිකයක් ඒකට තියෙන දිශාව එක්කෝ වාමාවර්ත නැත්නම් දක්ෂිණාවර්ත වාමාවර්ත කියන්නේ මේ පැත්තට දක්ෂිණාවර්ත කියන්නේ මේ පැත්තට ওই දිශා දෙකෙන් එකක් තමයි නැත්නම් උතුර නැගෙනහිර එහෙම එකක් නෙමෙයි දෛශ බලේ ඒ කියන්නේ බල ගෝර්ණයක දිශාව එක්කෝ වාමාවර්ත දිශාව නැත්නම් දක්ෂිණාවර්ත දිශාව නෙමෙයි එතකොට බල ගෝර්ණයක දිශාව හොයන්නේ මෙන්න මෙහෙමයි බල ගෝර්ණයක දිශාව හොයන්නේ ගෝර්ණ ගණන ලබන ලක්ෂය මත ඇඟිල්ලක් තියාගන්නවා මෙන්න මේ ගෝර්ණ ගණන ලබන ලක්ෂය මතට ඇඟිල්ලක් තියාගෙන වෙනත් ඇඟිල්ල මගින් ඒ මේ ලක්ෂය වටා වාමාවර්තකට භ්‍රමණය කරන බලය උඩින් යන විදිය. එතකොට මෙන්න මෙහෙම භ්‍රමණය කරාම මේකේ දිශාව එනවා එක්කෝ වාමාවර්ත දිශාව නැත්නම් දක්ෂිණාවර්ත දිශාව. ඕක අත් දෙක පාවිච්චි කරලා කරන්න පුළුවන්, තනියට පාවිච්චි කරලා කරන්න පුළුවන්. මෙහෙම බලයක් තියෙනවා මෙහෙම පූර්ණ ගන්නවා. වැඩිය ලේසි එකට පාවිච්චි කරාම මොකද? එතකොට නැත්තම් සමහර ළමයි මේ පැත්තට ඇඟිල්ල තියාගෙන මේකෙන් ගෝරණ ගනිද්දි මෙහෙම කරකවනවා. එහෙම හරියන්නේ නැහැ. මෙන්න මේ ඇඟිල්ල වටා තමයි කරකවන්න ඕන. එතකොට මේක කරකවද්දි මෙන්න මෙහෙම A ලක්ෂය වටා P බලයෙන් ගෝරණය කියන්නේ මෙන්න මේ විදියට දිශාව එනවා. ඒ කියන්නේ දිශාව මේ පැත්තට. එතකොට හැම වෙලාවෙම බලයෙන් ගෝරණ ගනිද්දි විශාලත්වය හොයන්න ඕන, දිශාව හොයන්න ඕන. එතකොට අපි සලකලා තියෙන ලක්ෂ්‍ය අපි සලකලා තියෙන ලක්ෂ්‍යක් වටා යම් කිසි බලයකින් ගෝරණ ගන්නවා නම් අපි දිශාවකුත් සැලකුවා. ඒ වටා මෙන්න මේ දිශාවට p බලයෙන් ගෝරණය සමානයි ph. ඒ වගේම ඒ ලක්ෂ්‍ය වටා මෙන්න මේ දිශාවට p බලයෙන් ගෝරණය. අපි දිශාවට අර්ථ දක්වනවා. ඒ වටා p බලයෙන් ගෝරණය ph දිශාව මෙහෙට. ඒක නිසා ධන වුණා. හැබැයි මම පළකන්නේ ගෝරණ ගන්නෙ මෙහෙට මේ බලයෙන් ගෝරණය මෙහෙට නිසා ඒක ඍණ ph කියලා කියනවා. මම පූර්ණ ඒ කියන්නේ මම පූර්ණ ගණිද්දී දිශාව අර්ථ දක්වන්න නැත්නම් ගෝර්ණයේ දිශාව ගෝර්ණයත් එක්කම දිශාව දක්වන මම පූර්ණ ගණිද්දී දිශාව මෙතන මේ ඒ බලයෙන් ගෝර්ණය මම ගෝර්ණ ගන්නකොට දිශාව අර්ථ දක්වමින් ගෝර්ණ ගන්නවා එතකොට ඒ පැත්තට තියෙන බලය නම් ධන ගෝර්ණයක් මම අර්ථ දක්වන්නේ ගෝර්ණයේ තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත එතකොට මේ පැත්තට ගෝර්ණය වෙන ගෝර්ණයක් කියලා කියනවා එතකොට ගෝරණවල ධන ඍණක් තියෙනවා ධන කියන්නේ අපි ගෝරණ ගන්නවා නම් අපි සලකනු ලබන දිශාව තියෙන ගෝරණ ධන ගෝරණ ඒ වගේම අපි සලකනු ලබන දිශාවට ප්‍රතිවිරුද්ධව ඇති කරන ගෝරණ ඍණ ගෝරණ කියලා කියන්නේ ඔන්නෝක තමයි බලයකින් ඇති කරන ගෝරණය කියලා කියන්නේ මොකද්ද බලයකින් ඇති කරන ගෝරණයේ විශාලත්වය කියන්නේ එම බලයේ විශාලත්වය වැඩි කිරීම ලක්ෂයේ සිට බලයට ඇති ලම්බක දුර දිශාව හොයන්නේ ඒ ගුණ ගණන ලබන ලක්ෂයට ඇහිල්ලක් තියාගෙන මේ පැත්තට භ්‍රමණය කරනවා
ඒක දිශාව වාමාවර්තද දක්ෂිණාවර්තද කියලා ලැබෙනවා. පැහැදිලිද ළමයි? ඊට පස්සේ කතා කරනවා අපි දැන් බල පද්ධතියෙන් ගූර්ණ ගැනීම ගැන කතා කරද්දී අපි ගූර්ණයක් ගන්නවා මෙතනදී අපි සලකනවා මෙන්න මෙහෙම යම් ලක්ෂයක් වටා ගූර්ණ ගන්නවා මේ ගූර්ණය දැන් මෙන්න මෙහෙම බල දෙකක් තියෙනවා මෙන්න මේ ඒ කියලා ලක්ෂයක් තියෙනවා මේ පැත්තට p කියලා බලයක් මේ ගැත්තට තියෙනවා x බලයක් මේ පැත්තට y බලයක් තියෙනවා මේ දුර h එතකොට මේ x කියන බලයක් තියෙනකොට මේ මේ බලේ ඒ වටා මෙන්න මේ xy බලයෙන් බල පද්ධතියෙන් ගෝර්ණය පද්ධතියෙන් ගෝර්ණය ගන්න ඕනේ එතකොට යම් බලයක් ඒ ගෝර්ණ ගන්න ලබන ලක්ෂය හරහා යනවනම් මෙන්න මේ y බලය ගෝර්ණ ගන්න ලබන ලක්ෂය හරහා යනවනම් ඒකෙන් ගෝර්ණයේ බිඳුවයි y වලින් ගෝර්ණයේ බිඳුවයි x වලින් ගෝර්ණයේ ලම්බක දුර h කියලා එනවා එතකොට එතනින් මතක තියාගන්න අපි බලයක් ගෝර්ණ ගනිද්දී ඒ ගෝර්ණ ගන්න බලය ඒ ගෝර්ණ ගන්න ලබන ලක්ෂය හරහා යනවනම් ඒකෙන් ගෝර්ණය ඇති කරන ගෝර්ණයේ බිඳුවයි මොකක් තමයි මේ නෝට් එකේ තියෙන්නේ එතකොට ඒක නෝට් එක බලමු මොකද්ද කියන්නේ බල ගෝර්ණයේ දෛශිකයක ඒ දිශාව වන්නේ වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත යන දිශා දෙකෙන් එකක් පමණි එකකේ බල ගෝර්ණයක දිශාව සෙවීමට අවශ්‍ය නම් ගෝර්ණ ගඩොල් ලක්ෂණ වලට ඇඟිල්ලක් තබා වෙනත් ඇඟිල්ලක් ඉහත ඇඟිල්ල වටා භ්‍රමණය කළ විට දිශාවට භ්‍රමණය මේ බමණය කියලා වැදගත් තියෙන එක භ්‍රමණය කරගන්න භ්‍රමණය කළ විට එමගින් බල ගෝර්ණයේ දිශාව ලැබේ යම් බලයකින් ගෝර්ණ ගඩොල් ලබන ලක්ෂ්‍ය හරහා යම් බලයක් ගෝර්ණ ගඩොල් ලබන ලක්ෂ්‍ය හරහා යන්නේ නම් බල ඊයේ ගෝර්ණය සමානයි බිඳුව වේ ඒ වගේම යම් බලයක් ගෝර්ණ ගනු ලබන දිශාවට ප්‍රතිවිරුද්ධ වේ නම් එම ගෝර්ණය ඍණ වේ. අපි ගෝර්ණ ගනු ලබන ලක්ෂයට ප්‍රතිවිරුද්ධ දිශාවකට තියනවා නම් ඒකේ ගෝර්ණය ඍණයි කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා බල ගෝර්ණයක ජ්‍යාමිතික නිරූපණය. එකක් අපි කතා කරමු. එක සමහර සූත්‍ර ඔප්පු කරන්න ඉස්සරහදී ඕන වෙනවා. එනවා. එකක් දෙකක් ජ්‍යාමිතිකව කරන නිරූපණයක්. මට මෙන්න මෙහෙම A B C මෙන්න මේ B C බලයක් BC බලයන් නෙමෙයි මේ P බලය BC රේඛාඛණ්ඩයකින් නිරූපණය කරනවා P බලය BC රේඛාඛණ්ඩයෙන් නිරූපණය කරනවා එතකොට මට ඒ වටා මෙන්න මේ P බලයෙන් ගෝර්ණය හොයන්න ඕන එතකොට ඒ වටා P බලයෙන් ගෝර්ණය කියන්නේ ඇත්තටම PH දිශාව මේ පැත්තට තියෙන අපි ඉස්සල් හෙව්වා හැබැයි මට මේක මෙන්න මේ P බලය BC රේඛාඛණ්ඩයකින් නිරූපණය කරන්න පුළුවන් නම් මේ PH කියන එක P වල විශාලත්වය මට දාන්න පුළුවන් BC දිග කියලා. මොකද P බලය BC රේඛාඛණ්ඩයෙන් නිරූපණය කරනවා කියන්නේ විශාලත්වයෙන් හා දිශාවෙන් දෙකෙන්ම මේ දිගෙන් P බලය නිරූපණය වෙනවා කියලා අපිට දීලා තියෙනවා. BC දිගමගින් P බලය නිරූපණය වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් BC වැඩි කිරීම ආධාරකයේ උස H. එතකොට මේක බල සුළු කිරීමක් විදියට ගන්න පුළුවන්. දෙක වාරයක් භාගයයි BC වැඩි කිරීම H කියලා මට සමීකරණයක් ගන්න ඕන නිසා මේ විදියට ලියනවා. භාග්‍ය වාරයක් BC වාරයක් H BC කියන්නේ ත්‍රිකෝණයක ආධාරක පාදය H කියන්නේ ලම්බක උස එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා දෙක වාරයක් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ඔන්නෝයි විදියට ජ්‍යාමිතික නිරූපණයක් තියෙනවා බලයක ගෝර්ණයක බලය වැඩි කිරීම බලයට තියෙන ලම්බක දුර සුළු කරාම ඒ කියන්නේ යම්කිසි ලක්ෂයක් වටා ඒ ලක්ෂයක් වටා මෙන්න මේ P බලයක් නිරූපණය වෙනවා BC රේඛාවකින් එහෙනම් මේ P බලයෙන් ගෝර්ණය ඇත්තටම මේ ABC යාකරන ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙකුඩයක් එහෙනම් ඒ වටා P බලයේ ගෝර්ණය සමානයි 2යි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ඔන්නෝ විදිහට ගෝර්ණයක ජ්‍යාමිතික නිරූපණයක් එනවා හරි අපි ඊට පස්සේ බලමු ඔය ටියුට් එකේ ගණන් හදන්න මේ ගල ගෝර්ණය කොහොමද ගෝර්ණ ගැටළු විසඳන්නේ කියලා අපි මුලින්ම බලපද්ධතියකින් ගෝර්ණයක් ගන්න බලමු බලපද්ධතියකින් යම් ලක්ෂයක් වටා ඒ කියන්නේ බලපද්ධතියකින් ගෝර්ණය කියන්නේ එක් එක් බලයේ ගෝර්ණවල වීජී එකතුව කියන එක එක් එක් බලයේ යම් ලක්ෂ දිශාවකට බල ගෝර්ණය ගෙන ඒ වායේ වීජ එකතුව මගින් බලපද්ධතියෙන් ගෝර්ණවල වීජ එකතුව ලැබේ බලමු දැන් අපි පළවෙනි කාණ ටියුට් එකේ තියෙන
බලගූර්ණය ගැටලු යන මේක යටතේ හරි දැන් අපි කතා කරලා බලමු මෙන්න මේ ටියුට් එකේ තියෙන පළවෙනි ගාන මෙහෙම තියෙනවා දෘඪ වස්තුවක් මත ක්‍රියා කරන බලපද්ධතියක් A B C D චතුරාස්‍රයක් දිගේ ක්‍රියා කරයි රූපය ඇති ආකාරයට ක්‍රියා කරයි පාදයක දෙක 2 මීටර වේ O B C D O වටා A B C D O වටා බලපද්ධතියෙන් ගෝරදවල වීජ එකතු උත්සාහ යන්න කියලා. ඔන්නෝම තියෙනවා. එතකොට මේ බලපද්ධතියක් තියෙනවා ළමයි මේ A B බලය මේ හතර දිගේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. දැන් අපි යමු බෝඩ් එකට. මෙන්න මෙහෙම රූප සටහනේ තියෙනවා මෙන්න මෙහෙම සමචතුරස්‍රයක් කතා කරලා. ඉතින් මේ සමචතුරස්‍ර පොඩ්ඩක් ලොකුවට අඳගන්න ළමයි ඔයගොල්ලෝ නෝට් එකේ අනිවාර්යයෙන්ම ගාන ටියුට් එකේ ගාන ලියා ගන්න ඕන මාත් එක්කම. මෙහෙම ලියද්දී මේක සමචතුරස්‍ර පුළුවන් තරම් ලොකුවට අඳගන්න. මොකද මේ බල දානකට බූර්ද ගන්න එකේ රූප සටහන තමයි ගොඩක් වැදගත්. එතකොට මේ රූප සටහන පැහැදිලිව දා ගන්න ඕන. A B C D තියෙනවා. මෙන්න මෙතන 4 නිව්ටන් කියලා තියෙනවා. එතකොට මම 4ක් විතරක් දානවා. මොකද එක අකුරක් වැඩිපුර දානහම 4යි. 2යි. ඔයගොල්ලන්ට කැමති නම් නිව්ටන් පදේ දාන්න පුළුවන්. 2යි. මේ පැත්තට 2යි. ඒ වගේම මේ ඡේදන ලක්ෂය O කියලා ටියුට් එකේ වැදිලා නැහැ. ඒක ඡේදන ලක්ෂය O කියලා දාගන්න. එන්න මේ ඡේදන ලක්ෂය O. මේ පැත්තට තියෙනවා 2යි මූල 2ක්. මේ පැත්තට තියෙනවා 4යි මූල 2ක්. මේ කෝණය අනිවාර්යයෙන්ම 45යි. මේක සමචතුරස්‍රයක් නිසා මතක තියාගන්න සමචතුරස්‍රයක විකර්ණය මගින් ඒ කෝණ හරියටම සමච්ඡේදනය කරලා ඔන්න ඔය විදිහට රූප සටහනක් අපිට දීලා තියෙනවා. මේ පාදයක දිග දීලා තියෙනවා 2 මීටර කියලා. මේ පාදයක දිග ඔයා මේ රූප සටහනේ දක්වනට වඩා පැත්තකින් දක්වන එක හොඳයි. මොකද නැත්තම් බලයත් එක්ක පැටලෙනවා. පාදයක දිග 2 මීටර. දැන් ඕගොල්ලන්ට මෙන්න යගේ බලපත්තතිය පේනකොට ළමයි මේ හතර කියන බලය ගැන මොකද්ද කියන්න පුළුවන් මේ හතර කියන බලයේ තේරුම තමයි මෙන්න මේ AB දිශාවට ක්‍රියාත්මක වන බලයක් කියලා විතරයි ඒ කියන්නේ මේ රේඛා ඛණ්ඩයේ දිගමගින් බලය නිරූපණය වෙන්නේ අර ජ්‍යාමිතික නිරූපණයේදී අපි කතා කරා මෙහෙම P බලයක් තියෙනවා නම් ඒක DC රේඛා ඛණ්ඩයේ දිගමගින් නිරූපණය වෙනවා කියලා දැන් මේ බලපද්ධතිය කියන්නේ මෙන්න මේ දිශාවට නිරූපණය කරනවා කියලා විතරයි නැත්තම් මේක හතරක් වෙලා මේක කොහමද දෙකක් වෙන්නේ මේ දිගවල ඔක්කොම සමානයිනේ එතකොට මේක වැරද්දක් වෙලා නෙමෙයි තියෙන්නේ මෙතන මේ ගාණේ කියන්නේ A වල ඉඳන් B වලට මෙන්න මේ දිශාවක 4 නිව්ටන් බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා විතරයි. පැහැදිලිද? මේ දිශාවට 4 නිව්ටන් බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා විතරයි. එතකොට මේ දිශාවට 4 නිව්ටන් බලයක් තියෙනවා AB රේඛාව දිගේ. A වල ඉඳන් B වලට මේ තියෙන දිගෙන් 4 නිව්ටන් බලය නිරූපණය වෙන්නේ නැහැ. හරිද? මේ 4 නිව්ටන් බලයක් තියෙනවා. දැන් මට ඕන A වටා ගූර්ණ ගන්න. එතකොට ඒ වටා මට බලපද්ධතියෙන් ගූර්ණ ගන්න ඕන වෙනකොට මම ඒ වටා බලපද්ධතියෙන් ගූර්ණ ගනිද්දි මං දිශාවක් අර්ථ දක්වනවා. ඒ වටා බලපද්ධතියෙන් ගූර්ණ කියලා මම දිශාවක් අර්ථ දක්වනවා. එතකොට ඒ වටා මේ දිශාවට තියෙන ගූර්ණ ධනයි මේ දිශාවට ප්‍රතිවිරුද්ධව තියෙන ගූර්ණ ඍණයි. පැහැදිලිද? මෙන්න මේ ඒ වටා මේ දිශාවට තියෙන ගූර්ණ ධනයි මේ දිශාවට ප්‍රතිවිරුද්ධ තියෙන ගූර්ණ ඍණයි. ඊට වඩා ඊට අමතරව ඒ ලක්ෂ්‍ය හරහා යම් කිසි බලයක් තියෙනවා නම් ඒකෙන් ඇති කරන ගූර්ණය බිඳුවයි. දැන් මේ ඒ ලක්ෂ්‍ය වටා මම ගූර්ණ ගනිද්දී ඒ ලක්ෂ්‍ය වටා මේ 4 නිව්ටන් කියන බලය යන නිසා ඒකෙන් ඇති කරන ගූර්ණය බිඳුවයි. 2යි මූල 2යි කියන බලය ඒ ලක්ෂ්‍ය හරහා යන නිසා ඒකෙන් ඇති කරන ගූර්ණය බිඳුවයි. 2 නිව්ටන් කියලා බලයක් ඒ ලක්ෂ්‍ය හරහා යන නිසා ඒකෙන් ගූර්ණය බිඳුවයි. මෙන්න මේ බල තුනෙන්ම ගූර්ණය බිඳුවයි. එතකොට මට අයිති වෙන්නේ මේ බලය සහ මේ බලය. මේ බලයට ලම්බක දුර හොයන්න ඕන. මේ 2 කියන බලයට ලම්බක දුර හැම වෙලාවෙම වෙන්නේ මේක. 2 කියන බලයට ලම්බක දුර වෙන්නේ මෙන්න මේක. මොකද්ද? මේ දුර මේ දිග කියන්නේ පාදයක දිග 2යි. එහෙනම් මෙතන ඉඳන් මෙතන දිග 2යි. එහෙනම් මට මෙතනින් ලියන්න පුළුවා ලම්බක දුර මොකද්ද? 2 වාරයක් ලම්බක දුර 2යි. ඒ වගේම මේ බලය. ඒතකොට ධන ගූර්ණය මම සලකන්නේ මේ පැත්තට ගූර්ණය. වාම වර්තත්තට
මෙතනින් ඒ වටා මෙහෙම කරකවුවාම මෙතනින් යන ලම්බක දුර එන්නේ ඝූර්ණය එන්නේ මෙහෙට ඒක ධනයි මේ පැත්ත මෙහෙම ගත්තාම මේ දිශාවට තියෙන ඒ වටා තමයි කරකවන්න ඕනේ ඒ ලක්ෂ්‍ය වටා ඝූර්ණ ගන්න ඕනේ ඒ වට ඇඟිල්ලක් තියාගෙන තමයි දිශාව කරකවන්න ඕනේ එතකොට දිශාව ධන ඝූර්ණය ඒ වගේම දෙක කියන බලයෙන් ඝූර්ණ ගණිති දෙක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙට මෙහෙට එතකොට ඒ වටා කරකවන්න ඕනේ මෙහෙට ඝූර්ණ ගණිති ඊළ දෙක වාරයක් ලම්බක දුර मूल लंबक दूर मेकट तीन लंबक दूर कौम मेकट तीन लंबक दूर होयागाण कथा पोते अंतिम බලන්න පෙරලා මේක තියනවාද කියලා අනිවාර්යෙන් මේක නැත්තම් මේක ලියා ගන්න මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණික කෝණයක් අපි දන්නවා මෙන්න මේ කෝණය දන්නවා මෙතන අපි දන්නවා මේකේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා රතු පාටින් ලියන්න එපා කළු පාටින් ලියා ගමු මොකද රතු පාටින් වැදගත් ඒවා ලියමු ඍජු කෝණී ත්‍රිකෝණයක बल विभेदने वगे बल विभेदने मुखद अभी दस्ती अर्थ देखी मुखदी अर्थ देखी कस्ती सामान बद्ध पादे मतकतीगा ඒ වගේම කර්ණයේ දිග දන්නවා නම් සම්මුඛ පාදයේ කියන්නේ x sin θ හරිද බද්ද කර්ණයේ දිග දන්නවා නම් බද්ද පාදයේ කියන්නේ x cos θ කර්ණයේ දිග දන්නවා නම් සම්මුඛ පාදයේ කියන්නේ x sin θ ඒ වගේම ආපහු මතක තියාගන්න මෙන්න මෙහෙම බද්ද පාදයේ දිග දන්නවා නම් බද්ද පාදයේ දිග දන්නවා නම් සම්මුඛ පාදය කියන්නේ x tan θ. මෙන්න මේ සම්බන්ධතාව තුන තමයි මතක තියාගන්න ඕන. බද්ධ පාදයේ දිග දන්නවා නම් සම්මුඛ පාදය කියන්නේ x tan θ. බද්ධ පාදය දන්නවා නම් සම්මුඛ පාදය කියන්නේ x tan θ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ළමයි මෙතනදී අනි සම්බන්ධතාව තුන. මෙන්න මේ සම්බන්ධතාව තුන තමයි වැදගත්ම. කර්ණයෙන් බද්ධ පාදය කියන්නේ x cos θ, කර්ණයෙන් සම්මුඖ පාදය කියන්නේ x sin θ. බද්ධපාදයෙන් සම්මුඛ පාදයේ කියන්නේ tan θ. ඒ තුන රසපෑනින් ලියා ගන්න ළමයි. ඔයගොල්ලෝ පොතේ අන්තිම පිටුවේ ඔයගොල්ලෝ ලියලා නැත්තා. ඒ වගේම මම අනිත් පැත්තට හොයනවා. ඒක මම නිල් පාටින් ලියන්න. මේක x උනොත් මෙන්න මේ පාදයේ x උනොත් කර්ණයෝඩ බද්ධපාදයෙන් කර්ණය. දැන් බද්ධපාදයෙන් කර්ණය වුණාම කර්ණයෙන් බද්ධපාදේ cos බද්ධපාදයෙන් කර්ණය කියන්නේ එකයට cos. එහෙම නැත්තම් x sec θ. එහෙනම් මතක තියාගන්න ලේසි. මතක තියාගන්න ඕන කටපාඩම් කරගන්න ඕන මෙන්න මේ තුන විතරයි. කර්ණය දන්නවා නම් බද්ධපාද කියන්නේ x cos θ. බද්ධපාද දන්නවා නම් කර්ණය කියවහම අරකේ අනිත් පැත්ත කියලා මතක තියාගන්න. නැත්නම් මේකත් මතක තියාගන්න කිව්වොත් පැටලේ. බද්ධපාදෙන් කර්ණය කියවහම x sec θ. ඒ වගේම සම්මුඛපාදෙන් කර්ණය සම්මුඛපාද දන්නවා නම් ඒකෙන් කර්ණය සම්මුඛපාද දන්නවා නම් කර්ණය කියන්නේ x cos θ. කර්ණය සම්මුඛ පාදේ කියන්නේ x sin θ නම් සම්මුඛ පාදෙන් කර්ණය කියන්නේ x cos θ. ඒ වගේම
බද්ධ පාදයෙන් සම්මුඛ පාදය කියන්නේ x tan theta නම් සම්මුඛ පාදයෙන් බද්ධ පාදය කියන්නේ x cot theta මෙන්න මේ සම්බන්ධතාව තුන ඔකලන්ට ඕනේ වෙනවා ත්‍රිකෝණමිතිය බල විභේදනයේ නෙමෙයි ළමයි ඔක ත්‍රිකෝණමිතිය එතකොට ඔය ටික අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඕනේ වෙනවා බලයකින් බල ගුර්ණ ගණිද්දි ලම්භක දුරවල් හොයාගන්න දැන් මේ දෙක අපි දන්නවා මෙන්න මේ දෙක 2 මීටර කියලා මෙන්න මේ දෙක 2 මීටර කියලා දන්නවා මේ දෙක 2 මීටර නම් මේ කෝණේ 45 නම් මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් පැහැදිලිද මේක 45යි මේක 45යි එහෙනම් මේ 4යි මූල දෙක කියන බලයට ලම්භක දුර ගන්නේ මේ දුර ලම්භක දුර වෙන්නේ මේ දුර එතකොට ඒක ලියන්න පුළුවන් 2 මීටර කර්ණයේ දිග 2 ඒකෙන් කර්ණයෙන් බද්ධ පාදේ 2 cos 45 කියලා කර්ණයේ දිග 2 එදා ලම්භක දුර වෙන්නේ 2 cos 45 මෙතන එනවා 2 cos 45 කර්ණයේ බද්ධ පාද විභේදනයේ නෙමෙයි ඒක ත්‍රිකෝණමිතිය එතකොට මෙතන 4ට 4 කැපිලා යනවා මෙතන උත්තර එනවා 4යි මූල 2 වාරයක් 2 cos 45 කියන්නේ එකට මූල 2යි මූල 2කට මූල 2 කැපිලා ගිහලා 8යි නිව්ටන් මීටර් කියලා ඔන්නයි විදියට ඒ වටා T බලයෙන් ගුර්ණයක් එනවා 8යි නිව්ටන් මීටර් කියලා හරිද එහෙනම් B ලක්ෂ්‍ය වටා T බලයෙන් ගුර්ණය හොයන ওই ටික ලියාගෙන ඉවරලා ඉක්මනට B ලක්ෂ්‍ය වටා බල පද්ධතියෙන් ගුර්ණය හොයමු බලය වැඩි කිරීම බලයට තියෙන ලම්භක දුර දිශාව අපි ගුර්ණ ගනු ලබන ලක්ෂ්‍ය දිශාවට නම් මම දිශාවත් අර්ථ දක්වන්න මෙන්න මේ B වටා බල පද්ධතියෙන් ගුර්ණය හොයන්න B වටා බල පද්ධතියේ ඔය දිශාවටම ගුර්ණය හොයන්න C වටා බල පද්ධතියේ ගුර්ණය හොයන්න ඔන්න විදිහට ඉක්මනට මේක ලියාගෙන ඉවරලා ඒ ගුර්ණ ටික හොයන්න හරි අපි B වටා ගුර්ණ ගමු බලන්න ළමයි හැමෝම බලාගෙන ඉන්න හදපු ළමයි තුත් එක්ක B වටා ගුර්ණ ගන්න ඉති බලන්න B ලක්ෂ වටා ගුර්ණ ගන්න ඉති බල ඔක්කොම බල තියනවා බල ඔක්කොම තියනවා 6ක් වටේ 4යි මැද 2යි හැබැයි B වටා ගුර්ණ ගන්න ඉති මේ බලෙන් ගුර්ණයක් එන්නේ නැහැ ඒ මොකද 4 බලය B ලක්ෂ හරහා යනවානේ මේ 4යි මූල 2 කියන බලයක් B හරහා යනවා 2යි කියන බලයක් B හරහා යනවා එහෙනම් ලම්භක දුර බිඳුව නිසා මේ බලයට ලම්භක දුරක් එන්නේ නැහැනේ B වටා. එහෙනම් මේ බල තුනෙන් ගුර්ණ බිඳුවයි. යම් කිසි බලයක් අපි ගුර්ණ ගන්න ලබන ලක්ෂ්‍ය හරහා යන්නේ නම් එම බලයේ ගුර්ණය ශුන්‍ය වේ. එතකොට අපිට එන්නේ මෙන්න මේ බල දෙකෙන් සහ මේ දෙකයි මූල දෙකෙන් බලයේ ගුර්ණය හොයන්න. එතකොට මම මේ බල වලින් ගුර්ණය මේ දිශාවට මම අර්ථ දක්වලා තියෙන ගැටලුවක් නැහැ. මෙතන ගුර්ණය එන්නේ ඒ වටා මම දැනෙද්දි මම සලකන්නේ වාම අර්ථ අතට. මේ පැත්ත මේකෙන් ගුර්ණයක් ඍණයි මේක සලකද්දි මේකෙන් ගුර්ණයක් ඍණයි දෙකයි මූල දෙකෙන් ඇති කරන ගුර්ණයක් ඍණයි හැම එකම ඍණ එන්නේ එනා ඍණ දෙක වාරයක් මේකට තියෙන ලම්භක දුර මේ දුර පාදයක දෙක දෙක නිසා මේ දෙක නෙමෙයි පාදයේ දෙක 2 මීටර නිසා තමයි ලම්භක දුර දෙකක් කියලා ගන්න දෙක ඍණ මේ 2 නිව්ටන් කියන බලයට ලම්භක දුර මෙතේ මෙතන නම් මේ බලයට ලම්භකයක් ගන්නවා මේක ලම්භකයි කොට ලම්භක දුර එන්නේ මේ දුර පාදයක දිග 2 මීටර නිසා ඍණ දෙක වාරයක් දෙක ගුර්ණක් ඍණයි හැම බලයකම එතකොට 2 මූල දෙකට ලම්භක දුර හොයන්න ඕන 2 මූල දෙකට ලම්භක දුර හොයද්දී මේ කෝණය 45යි මෙතනින් මම ගන්න පුළුවන් මේ කෝණය 45 නම් මේක 2 cos 45 වගේ මේක 2 sin 45 ඕනනම් මේකෙන් ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ ඍජු කෝණයේ ත්‍රිකෝණය මේක 4යි මේ දිග 2යි මේ කෝණේ 45 නිසා එක්ක 2 sin 45 ලියන්නත් පුළුවන් 2 cos 45 ලියන්නත් පුළුවන් සමහරු කෝණ මේක මොකද sin 45 cos 45 සමානයි ලම් ගෝර්ණයේ 2 මූල 2 වාර ඍණ ගෝර්ණය ලම්භක දුර 2 cos 45 එතකොට මෙතනින් එනවා ඍණ 4 ඍණ 4 ඍණ 2 මූල 2 වාරයක් 2 cos 45 කියන්නේ එකට මූල 2යි ඍණ 4 ඍණ 4 මෙතනත් 4යි ඍණ 12යි නිව්ටන් මීටර් කියලා B වටා ගෝර්ණය. දැන් C වටා ගෝර්ණය හොයමු. C ලක්ෂ්‍ය වටා බල පද්ධතියෙන් ගෝර්ණය C වටා ගෝර්ණය හොයන්න ඕන. C වටා ගෝර්ණය කියන්නේ C හරහා ගෝර්ණ ගමු. B
බල තුනක් ඒත් එන්නේ නැහැ මේ බලයෙන් නැහැ මේ බලයෙන් නැහැ මේ බලයෙන් නැහැ මේ බලය තියෙනවා මේ බලය තියෙනවා මේ හතරයි මුල දෙක කියලා තියෙනවා ඝූර්ණ ගණිතය හතර කියන බලයෙන් මුලින්ම ඝූර්ණ ගමු මේ හතර කියන බලයේ මම ඝූර්ණ ගන්න දිශාවටම තමයි එන්නේ හතර වාරයක් ලම්බක දුර දෙකයි ඍණ දෙක වාරයක් මම ඝූර්ණ ගන්න මේ පැත්තට මෙතනින් ඝූර්ණ එන්නේ මෙහෙට ඍණ දෙක වාරයක් ලම්බක දුර ඒත් දෙකයි හතරයි මුල දෙක ඍණ හතරයි මුල දෙක වාරයක් ලම්බක දුර මේ දුර මේ කෝණේ 45යි මෙතන පාදයක දිග 2 මීටර අපි දන්නවා මේ පාදයේ දිග 2 මීටර කියලා මේ හැම එකම ලියන්න එපා ළමයි එතකොට ඔයගොල්ලෝ සම්පූර්ණ වෙන මම ඔයගොල්ලෝට පැහැදිලි කරන්න දෙන්නේ මේක 4යි මුල දෙකට ලම්බක දුර මේ දුර 2 මීටර මේ කෝණේ 45 නම් මේක 2යි sin 45 කර්ණය දන්නවා කර්ණයේ දිග 2යි මට සම්මුඛ පාදයේ හොණ කර්ණයේ සම්මුඛ පාදයේ කියන්නේ 2යි sin 45 මෙතන යනවා 2යි sin 45 කියලා ලම්බක දුර වල හොයන්න පුරුදු වෙන්න සමානයි 8 ඍණ 4 ඍණ 4යි මූල දෙක වාරයක් 2යි sin 45 කියන්නේ කැට මූල දෙකයි මූල දෙකට කැපෙනවා මෙතන ඉන්නේ ඍණ 8යි ධන 8යි කැපිලා ගිහලා ඍණ 4යි නිව්ටන් මීටර මම ඝූර්ණ ගත්තේ වාම අවර්ත අතට කවුරු හරි නමේ ඔය ඝූර්ණ ගත්ත නම් දක්ෂිණ අවර්ත අතට යාට ඉන්නේ ධන අගය හරිද එහෙම ගැටලුවක් නැහැ මේ ඝූර්ණේ මේ දිශාවට හින්ද තමයි ඍණ ආවේ මේ පැත්තට ඝූර්ණ ගත්ත නම් ධන එන්නේ ඒ වගේම ධානේ තියෙනවා ඩී වටා ඝූර්ණ ගන්න කියලා ඩී වටා ඝූර්ණ ගත්තොත් ඩී වටා මම මේ දිශාවට බලනවා බල පද්ධතියෙන් ඝූර්ණ එහෙම සම්මතයක් නැහැ ළමයි ආවර්තකට ගන්නම කියලා මම ගන්නවා මට කැමති නිසා ඩී වටා ඝූර්ණ ගත්තාම මේ බල තුන එන්නේ හතර වාරයක් ලම්බක දුර ඩයික්මන්ට් ඉක්මන්ට ඝූර්ණ ගම හතර වාරයක් දෙක ධන හතර වාරයක් දෙක ධන දෙකයි මූල දෙක වාරයක් මේ දුර මේක දෙකයි කොස් 45 නම් මේකත් දෙකයි කොස් 45යි එතකොට එනවා මෙතන 8 ධන 8 ධන දෙකයි මූල දෙක වාරයක් දෙකයි කොස් 45 කියන්නේ කැඩ මූල දෙක එකම විදියට සිදු වෙනවා 4යි 16යි 4යි 20යි නිව්ටන් මීටර් කියලා හදුනාද ඔව්නේ 4යි මෙතන දෙක වාරයක් දෙක බලය මේකෙන් එන්නේ ඝූර්ණය දෙක 4 4 වාරයක් දෙක දෙක වාරයක් දෙක කියලා එන්න ඕන. එතකොට මෙතන 4යි කියලා එන්නේ. 12යි 12යි 4යි 16යි නිව්ටන් මීටර්. ඔන්නයි විදියට d වටා ඝූර්ණ ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් o කියන ලක්ෂ්‍ය වටා ඝූර්ණය. o වටා බල පද්ධතියෙන් ඝූර්ණය. ඝූර්ණය ඔගලයිට යුට් එකේ ඕ කියන්නේ මෙතන කියලා නෑ ඒක දාගන්න ඕවටා මේ පැත්තට ඝූර්ණ ගලෙද්දි එක් එක් බලයට ලම්බක දුරවල් හොයන්න ඕන මේ ලම්බක දුරවල් හොයද්දි මතක තියාගන්න මේක සමචතුර රශ්‍රය මෙතේ ඉඳන් මෙහෙම ලම්බකයක් ඇන්දෝ මෙතේ ඉඳන් මෙහෙම ලම්බකයක් ඇද්දෝ අනිත් ඒවා මකන්න මොකද නැත්තම් පැහැදිලි නැති වෙනවා ඕක සටහන මේ හැම එකම ලියන්න එපා පුළුවන් තරම් හිතින් තියාගන්න මේක පාදයක දිග 2 මීටර කියලා ගන්නවා එතකොට මේක හරියටම මේ දිග 2 මීටර එක මැද ලක්ෂ්‍ය බෙදනවා 1 මීටර කියලා තමයි ලම්බක දුර එන්නේ. මොකද මේ දිගයි මේ දිගයි මේ දිගයි සමානයි. ඒක සමාන කොටස් දෙකකට බෙදනවා. එතකොට 1 මීටර කියලා තමයි මේ ලම්බක දුර වල එන්නේ. මේ හැම එකම ලම්බකයි. එතකොට මේ ඝූර්ණ ගන්න ලේසි. මේ බල දෙකෙන් ඝූර්ණයක් ඇති වෙන්නේ නැහැ. ඒක ඕහරහ යන නිසා. එහෙනම් මෙතනින් එනවා ඕ වටා ඝූර්ණය ගත්තාම හතර වාරයක් එක ධන දෙක වාරයක් එක ඍණ දෙක වාරයක් එක ඍණ දෙක වාරයක් එක තෝර 2යි 2යි 4ට මේ 4 කැපිලා 2යි නිව්ටන් මීටර් කියලා එනවා. ඔන්නෝම තමයි මේකේ මේ කොටස් හතර හදන්න පුළුවන්. අපේ ගාණේ අහනවා බල පද්ධතියෙන් A වටා ඝූර්ණය B වටා ඝූර්ණය C වටා